අයිබෝන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබේ වාඩේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ කසල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා. අපි සූදානම් වන්නේ ඔබට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට. පසුගෙදා මධ්‍යම පරිසර අධිකාරිය විසින් තීරණයක් ගත්තා පොලිතීන් එවගේම ප්ලාස්ටික් තහනම් කිරීම සම්බන්ධයෙන්. අපි සූදානම් වන්නේ මේ පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්නට. මොනවාද තහනම් කරලා තිබෙන්නේ, මොනවද තහනම් කළ නැත්තේ, මේවා භාවිතා කිරීමේදී දඬුවම් විඳින්න සිදුවෙනවාද, තහනම් කරපු දේවල් භාවිතා කිරීමේදී, මෙන්න මේ වගේ කාරණා තමයි අපි අද සාකච්ඡා කරන්නේ. අයිබෝන් කිය අවෝ පිළිගන්නවා අපගේ වැඩසටහනට. අයිබෝන් දැන් ජනතාවට යම්කිසි තවමත් පැහැදිලි නෑ මොන වගේ දේවල්ද, මොන වගේ පොලිතීන්ද, මොන වගේ ප්ලාස්ටික්ද, මොන වගේ රිජිෆෝම් නිෂ්පාදනද තහනම් කරලා තිබෙන්නේ කියන කාර්යය. මධ්‍යම පරිසර අධිකාරියේ කසල කළමනාකරණ අංශය ඔබගේ අංශයෙන් තමයි මේ තහනම් කිරීම සඳහා කටයුතු කළේ ඔබ එහි අධ්‍යක්ෂකවරයා. අපි කැමති දැනගන්නට මේ තහනම බලපැවැත්වෙන්නේ මොන වගේ නිෂ්පාදනවලටද, කවද ඉඳලා මේ තහනම් බලපැවැත්වෙනවද? ඇත්ත වශයෙන්ම වර්තමාන වෙනකොට සමාජයේ වැරදි අර්ථකථනයක් දීලා තියෙනවා සම්පූර්ණයෙන් පොලිතීන් ප්ලාස්ටික් තහනමකට ලක් වෙලා තියෙනවා. සත්‍ය වශයෙන්ම එවැනි අවස්ථාවකට නෙමෙයි අපි එළඹිලා තියෙන්නේ. ඇත්තෙන්ම පරිසරයට හා මානව සෞඛ්‍යයට වැඩිපුරම බාධා ඇති කරන, බලපෑම් ඇති කරන භාණ්ඩ කීපයක්, පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයෙන් නිෂ්පාදනය කරලද භාණ්ඩ කීපයක් තමයි අපි තහනමකට ලක් කරලා තියෙන්නේ. ප්‍රධාන වශයෙන් අපි කතා කරන ෂොපින් බෑගේ කියන එක, එහෙම නැත්නම් සිලිසිලි බෑගේ කියන එක. අපි දන්නවා අද සිලිසිලි බෑග් කියන එකේ, ෂොපින් බෑග් කියන එක, එහෙම නැත්නම් ග්‍රොසරි බෑග් කියන එක අද ඉතා විශාල ප්‍රමාණයක් වෙළඳ සල්වලින් නිකුත් කරනවා, ඒ වගේම ජනතාව පාරිභෝජනය කරනවා. ඉතින් ඒ දේවල් පරිසරයට එම නිසා ඉතා විශාල වශයෙන් පරිසරයට හා සෞඛ්‍යයට බලපෑම් ඇති වෙලා තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ තීරණයක් ගැන තියෙන්නේ වැඩි ගණකමකින් යුත් පොලිතීන් පොලිඑතිලින් වර්ගවලින් නිෂ්පාදනය කරලද ඔය අපි කතා කරන සිලිසිලි බෑග්, එහෙම නැත්නම් ෂොපින් බෑග්, එහෙම නැත්නම් ග්‍රොසරි බෑග් කියන එක. ඒ වගේම අපි දන්නවා අපි එදිනෙදා ජීවිතයේදී ආහාර රැගෙන යාම සඳහා පාවිච්චි කරනවා, ඒ වගේම අවන්හල්වලින් ආහාර නිකුත් කිරීම සඳහා භාවිච්චි කරනවා ඔය ලන්ච් ෂීට් නමින් හඳුන්වනු ලබන පොලිතීන් දවටන. ඉතින් අන්න ඒ දවටනත් අපි තහනමකට ලක් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් ඒ දේවලුත් පරිසරයට ඉතා විශාල ප්‍රමාණයෙන් නිකුත් වීම තුළින් පරිසරයට හා මානව සෞඛ්‍යයට ගැටලු ඇති කරනවා. මෙහිදී අපි ඇත්තෙන්ම තහනමට ලක් කරලා තියෙන්නේ වැඩි ඝනත්වයෙන් යුත් පොලිඇතිලීන් වලනුත්, ඒ වගේම අඩු ඝනත්වයෙන් යුත් පොලිඇතිලීන් වලනුත්, ඒ වගේම පොලිප්‍රොපිලීන් කියන ප්ලාස්ටික් වර්ගෙන් යුත් නිෂ්පාදනය කරලද ඒ ලන්ච් ෂීට් කියන, එහෙම නැත්නම් ආහාර දවටනයි. ඒ වගේම අපි දැකලා තියෙනවා අද වර්තමානයේදී විශේෂයෙන්ම ඩෙංගි රෝගයට ඉතා ඍජුම බලපාන දෙයක් වන අපි ඔය පාවිච්චි කරන රිජිෆෝම්, එහෙම නැත්නම් ස්ටයිරිෆෝම් ආහාර පෙට්ටිය, එහෙම නැත්නම් අපි සාමාන්‍ය කියන ලන්ච් බොක්ස් එක, ලන්ච් පෙට්ටිය අපි තහනමකට ලක් කරලා තියෙනවා. මොකද ඒ දේවල් එලිට ගියට පස්සේ දීර්ඝ කාලයක් දිරීමට ලක් නොවී පරිසරය පැවතිනවා. ඉතින් ඒ වගේ දේවල් තුළ ජලය රැඳීම නිසා ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන්ට බිත්තර දැමීමට අවස්ථාව සලසා දීම නිසා අද ඩෙංගු ව්‍යාප්තිය සඳහා ඉතා විශාල වශයෙන් බලපෑමක් ඇති කරලා තියෙනවා මේ පෙට්ටි. ඒ නිසා අපි තෝරාගත් අවස්ථා තුන තමයි ප්‍රධාන වශයෙන් අපි තහනමකට ලක් කරලා තියෙන්නේ. ඒතුළ දැන් සිලිසිලි බෑග්, ඒ වගේම ලන්ච් ෂීට් සහ මේ ආහාර පෙට්ටි රිජිෆෝම් වල නිෂ්පාදනය කරපු, එතකොට මේවා සම්පූර්ණයෙන්ම තහනම් වෙන්නේ නැහැ කියන එක තමයි දැන් ඔබ කියන කාරණේදී අපිට ගම්‍ය වෙන්නේ, අපිට පැහැදිලි වෙන්නේ. සිලිසිලි බෑග් වලත් එක්තරා ඝනකමක් විතරයි තහනම් කරලා තිබෙන්නේ. යම්කිසි ඒ ඝනකමට අදාළ නොවන බෑග් තහනමක් ලක් වෙලා නැහැ. නැහැ, ඇත්තෙන්ම එහෙම නෙමෙයි. ඇත්තෙන්ම අපි කතා කරොත් ඇත්තෙන්ම ලංකාවේ නීතිමය රෙගුලාසියක් තියෙනවා පොලිතින් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදනය කිරීම, විකිණීම සහ භාවිතා කිරීම මයික්‍රෝන 20ට වඩා වැඩි ඝනකමකින් යුත් දේවල් තමයි පාවිච්චි කරන්නේ. ඒ නීති අපි වෙනස් කරලා නැහැ, ඒ විදිහටම තියෙනවා. නමුත් අපි මෙහිදී තෝරාගෙන තියෙන්නේ තෝරාගත් මං ඉස්සල කියපු භාණ්ඩ තුන සම්පූර්ණයෙන්ම තහනමකට ලක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඝනකම මයික්‍රෝන 20ට වඩා වැඩිපුර තියෙන නිෂ්පාදන කිරීමත්, භාවිතා කිරීමත්, විකිණීමත් මේ අනුව තහනම් වෙනවා. ඒතර මයික්‍රෝන 20ට අඩු වේව පුළුවන්. බෑ, මයික්‍රෝන 20ට අඩු වේව පුළුවන්. ඔය අපි කතා කරලා තහනමකට ලක් කරන ලක් කරලා නැති දේවල්, තහනමකට ලක් කරපු දේවල් තුන, ෂොපින් බෑග් එකත්, සිලිසිලි ෂොපින් බෑග් එකත්, එහෙම නැත්නම් ලන්ච් ෂීට් එකත්, රිජිෆෝම් පෙට්ටියත්, හැර අනිත් ඒවා මයික්‍රෝන 20ට වඩා වැඩිපුර වැඩියෙන්
පාවිච්චි කරන්න නිෂ්පාදනය සහ විකිණීම කරන්න පුළුවන්. ඒ දැන් ඔබ සඳහන් කරන ආකාරයට දැන් ෂොපින් බෑග් තියෙන බැරිද මීට පස්සේ වෙළඳපොලේ? ෂොපින් බෑග් අපි සතා කරන ෂොපින් බෑග් එක සිලිසිලි බෑග් එක කියන දේ තියෙන්න බෑ. ඒතර දැන් සුපිරි වෙළඳසල් වලින් ලබා දෙන්නෙත් ওই සිලිසිලි බෑග් එක. ඒතර සුපිරි වෙළඳසල් වලින් මීට පස්සේ සිලිසිලි බෑග් ලබා දෙන එකක් නැද්ද? දැන් ඔබ කියන ආකාරයට තහනමට ලක් වෙලා නෝ. ඔව් ඇත්තෙන්ම සිලිසිලි බෑග් අපි හතා කරන වැඩි ඝනත්වයෙන් උත් පොලිති. පොලියතිලීන් වලින් හාදන සාදන ලද. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා high density පොලියතිලීන් වල නිෂ්පාදනය කරන shopping bag එක වෙළඳපොලට එන්න බෑ. ඊට අමතරව සමහරට low density පොලියතිලීන් එහෙම නැත්නම් අඩු ඝනත්වයෙන් උත් පොලිතීන් ඒ වගේම ජෛව හානිට ලක් වන පොලිතීන් වලින් plastic වල නිෂ්පාදනය කරන shopping bag වගේ දේවල් වෙළඳපොලට එන්න පුළුවන්. lunch sheet උත් ඒ වගේ වෙන්න පුළුවන්. lunch sheet උත් ඇත්තෙන්ම ජෛව හානිට ලක් වන හෝ compost කන්ට ලක් වන plastic වර්ග වල නිෂ්පාදනය කරපු දේවල් පමණයි වෙළඳපොලට එන්න පුළුවන්. අනිත් දේවල් එන්න බෑ. ඇත්තටම ඒ වගේ දේවල් තියෙනවද? දැන් එහෙම මේ ජෛව හානියට ලක් වෙන නිෂ්පාදන තිබෙනවද? තියෙනවා. ඇත්තටම මේ වන විට මධ්‍යම පරිසර අධිකාරියත් එක්ක අපිත් එක්ක ලියාපදිංචි වෙලා තියෙනවා. නිරන්තර සාකච්ඡාවට භාජනය කරමින් පවතිනවා. ආයතන 11ට ආසන්න සංඛ්‍යාවක්. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතයේදී ජෛව හාන ලක් වන අපි කතා කරන ආහාර දවටන ඒ වගේම ෂොපින් බෑග් වගේ දේවල් වෙළඳපොලට නිකුත් කරන්න. ඒතර දැන් මේ තහනම ක්‍රියාත්මක වන්නේ කවද ඉඳලාද? ඇත්තෙන්ම නීති ප්‍රතිපාදන අපි ගැසට් කරේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා. මේ වන විට ඒ ගැසට් නිවේදන නිකුත් වෙලා තියෙනවා. අපිට ඕන පුද්ගලයෙකුට ඉන්ටර්නෙට් තරහා ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා සිට. ඒතර එදා ඉඳලා යම් කිසි කෙනෙක් නිෂ්පාදනය කළොත් විකුණුවොත් භාවිතා කරොත් දඩුවම් දෙන්න පුළුවන්. ඔව් නීතියට අනුව දඩුවම් කිරීමේ හැකියාව තියෙනවා. මොනවද දඬුවම්? ඇත්තම වශයෙන්ම දඬුවම් දැනට මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කරලා තියෙන ජාතික පරිසර පනතේ ප්‍රතිපාදන අනුව එවැනි වරදක් කරනවා නම් ඒ පුද්ගලයාට හෝ ආයතනයට එරෙහිව අපිට අධිකරණයේ නඩුවක් පවරා ඒ අනුව අපිට මේ දඬුවම් පැමිණීමේ හැකියාවක් තියෙනවා. දඬුවම ගැන කතා කරොත් රුපියල් 10,000කට නොවැඩි ඒ වගේම වසර 2කට නොවැඩි සිර දඬුවමක්. ඔය දෙකින් එකක් හෝ දෙකම හෝ ලබා ගැනීම තබා දීමේ හැකියාව අධිකරණයට තියෙනවා. එතකොට යම් කිසි පාරිභෝගිකයෙක් මීට පස්සේ ෂොපින් බෑග් එකක් ඒ කියන්නේ සිලිසිලි බෑග් එකක් අරගෙන යන ගමන් අහුනොත් උඩත් දඬුවම් කරන්න හැකියාව තියෙනවද? නැහැ ඇත්තෙම අපි එච්චර දුරට යෑමට අදහස් කරන්නේ නැහැ නීති රාමුව තුළ. මෙතනදී ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන නිෂ්පාදනය කිරීම ඒ වගේම විකිණීම සහ භාවිතය. අපි දන්නවාද ගොඩක් වෙලාවට වෙළඳසල්වල භාවිත කරනවා නොයෙකුත් කටයුතු සඳහා ඔය අපි කියන මලු වර්ග එහෙම නැත්නම් ආහාර දවටන. ඉතින් ඒ අවස්ථාවලදී තමයි අපි නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. විරාමෙන් පසුව ඔබ නැවතත් එක්වන්නේ හරය කැඹුර දැනුම සපිරී ව්‍යාපාරික කතාබහ බිස් 24/7 සමග අප සමග කතාබහේ සිටින්නේ මධ්‍යම පරිසර අධිකාරියේ කසල කළමනාකරණාංශයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා. අපි කතා කරමින් සිටින්නේ පොලිතීන් තහනම පිළිබඳව. මේ වගේ තහනමක් ඇති කරන්නට ඇත්තටම හේතු වුණේ මොකක්ද? ඇත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය ඒ වගේම මහවැලි සංගොඩන පරිසර අමාත්‍යාංශය ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය ඒකබද්ධව තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. මෙහිදී ඇත්තෙන්ම අද අපි මේ වසරේ දැන් ගිය මාසේ අපි මේ තීරණය ගත්තත් මේ තීරණය ගන්න පෙර අපි අවුරුදු 10කට පමණ කාලයක් තිස්සේ අපි මේ පිළිබඳ අධ්‍යයනය කරා. ලංකාවේ සිදුවන වෙනස්කම් පොලිතින් භාවිතය සම්බන්ධව ඒ වගේම ලෝක පරිමාණයේ ලෝක මට්ටමින් වෙනස් පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතයේ තියෙන නැඹුරු සම්බන්ධව අධ්‍යයනය කරා. ඒ අනුව අපි නොයෙකුත් නීති රාමුන් සකස් කරමින් අපි ක්‍රියාත්මක කරන්න බැලුවා. ඇත්තේ වශයෙන්ම කොහොමද අපි පොලිතින් සහ ප්ලාස්ටික් හේතු කොටගෙන පරිසරයට හා මානව සෞඛ්‍යයට සිදුවන බලපෑම අවම කරගන්න කියන එක. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඇත්තේ වශයෙන්ම අද අපිට මේ වගේ තීරණයකට එන්න සිද්ධ වෙලා තියෙන්නේ. අද අපි දන්නවා ලෝකය ගැන බැලුවොත් ලෝකයේ බොහෝ රටවල් අද ඔය ෂොපින් බෑග් එක කියන දේ පාවිච්චි කිරීම පිළිබඳ ගැටලුවකට මුහුණ පාලා තියෙනවා. ඉතින් අද බොහෝ රටවල් ලෝකයේ මේ භාණ්ඩයෙන් ඔය ෂොපින් බෑග් high density පොලියතිලීන් වලින් නිර්මාණය කරන ලද විශේෂයෙන් පොලිතින් වල නිෂ්පාදනය කරන ලද ඔය ෂොපින් බෑග් එක කියන සංකල්පේ ඉවත් වෙන්න තමයි උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අපි ගත්තොත් මෑත යුගයේ ගිය සතිය වෙනකොට අපිට අහන්න ලැබුණා අප්‍රිකාව රටක් වන කෙන්‍යාව කියන රටේ පවා සම්පූර්ණයෙන්ම පොලිතින් භාවිතය තහනම් කිරීමට ලක් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි අපි මේ ඉදිරි පියවරක් විදිහට තමයි අපි මේ පළමු අධීරයේ විදිහට තමයි මේ අපි මේ මට්ටමින් පොලිතින් සහ ප්ලාස්ටික් වලින් පරිසරයට හා මානව සෞඛ්‍යයට සිදුවන බලපෑම අවම කරන්න තෝරාගත් භාණ්ඩ කීපයක් වැඩිපුර පරිසරයට හා සෞඛ්‍යයට බලපෑම ඇති කරන භාණ්ඩ කීපයක් තෝරාගෙන තහනම් කිරීමට උත්සාහ ගත්තේ. දැන් මේ තහනමට පෙර අපි දැක්ක උද්ඝෝෂණ පවා සිදු කළා ඇතැම් පිරිස් මෙවැනි තහනමක් කරන්න එපා කියලා. ඒ එතකොට විශේෂයෙන්ම නිෂ්පාදකයෝ හිටිය මේ පොලිතින්
භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයෝ හිටියයි උද්ඝෝෂණය කරන පිරිස අතර. එතකොට මේ වගේ ශේෂ්ත්‍රයක ඍජු රැකියා වක්‍ර රැකියා යම්කිසි ප්‍රමාණයක් තිබෙනවා, ඔවුන්ගේ යන්ත්‍ර තිබෙනවා, නිෂ්පාදකයෝ ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මේ වගේ තහනමක් එකපාරට සිදු කරාට පස්සේ ඔවුන්ට යම්කිසි ආර්ථික හානියක් ආර්ථික පීඩාවක් සිදු වෙනවා. ඒ සඳහා යම්කිසි විකල්පයක් තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙහෙමයි. දැන් අපි දැක්කොත් අද මීට විරුද්ධව උද්ඝෝෂණය කරන අවස්ථාව අපිට දැකලා තියෙනවා. නමුත් බහුතරයක් වෙළඳ ප්‍රජාව අද අපිත් සමග අත්තල් බැඳගෙන තියෙනවා. ඇත්ත වශයෙන්ම බොහෝ වෙළඳ ප්‍රජාව වෙළඳාම් කටයුතු කරන නිෂ්පාදනය කටයුතු කරන ආයතන නව විකල්ප කරා යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ හොඳ ප්‍රවණතාවයක් ඉදින් අපිට එහෙම තමයි ඉස්සරහට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අපිට ඉදිරි පැවැත්මක් නැති තත්ත්වයකට ලක් වෙන්න පුළුවන්. නමුත් අපි අද දන්නවා අද ලෝකේ රටවල් මේ තැනට ගිහිල්ලා තියෙනවා. අපිත් යා යුතුයි. ඒ වගේම අපි දන්නවා අපි තවත් පැත්තක් බැලුවොත් අපි දන්නවා මීට වසර සිය බස මීට දශක 3-4ට ඉස්සෙල්ලා අපේ සමාජය තිබ්බේ පරිසර හිතකාමී ජීවන පැවතක්. අපි භාවිතා කරේ පරිසර හිතකාමී භාණ්ඩ. නමුත් අද ඒ භාණ්ඩ වලට වෙළඳපොළ ඉල්ලීමක් නැහැ. ඉතින් ඒ අවස්ථාවවලදී එවැනි භාණ්ඩ නිෂ්පාදනය කරපු ඉතා විශාල සංඛ්‍යාවකට ගෘහස්ථ රැකියා නැති වෙලා තියෙනවා. අපි ඒ ගැන අද කතා කරන්නේ නැහැ. නමුත් ඇත්තෙම යම්කිසි බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි සංසන්දනය කරන්න අවශ්‍යයි පරිසරයට හා සෞඛ්‍යයට සිදුවන බලපෑම. අපි ඒ දේවල් වලට සිදුවන බලපෑම අපි මුදලින් අස්තමේන්තු කරත් අපිට අවබෝධ කරගන්න පුළුවන් අපි ආයුධ තැන්නට අපි ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා කියන එක. ඒතකොට දැන් මේ තහනමෙන් තවද ඔබට ගිහිලා ඉදිරියට ගිහිලා දැන් ඔබ සඳහන් කළා මේ ක්‍රියාත්මක කරලා මම හිතන්නේ මේහි සාර්ථකත්වය මම හිතන්නේ ඔබලා විමසිලිමත් වෙලා බලાવી ඊට පස්සේ තවදුරටත් මේ තහනම ඉදිරියට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවද? ඇත්ත වශයෙන්ම මෙහෙමද? ඇත්තම සමාජයේ අද සමාජයේ වෙනස් වෙන ආකාරය බලලා සමහර විට අපිට ඉදිරි පියවරකට යන්න පුළුවන් සිද්ධ වෙනවා. සමහර තව අවුරුද්දකින් එකමාරකින් දෙකකින් තවත් ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. මොනවද ඉලක්ක වෙන්නේ මේ වගේ කාලක දැනට ඊළඟ ඉලක්කය බවට පත් වෙන පුළුවන් මොකක්ද? ඇත්තෙම ඉලක්කය වෙන්නේ අපේ ජීවන රටාව පරිසර හිතකාමී ජීවන රටාවකට යොමු කරගන්න එක. අපි දන්නවා එහෙම නැත්නම් අපිට අනාගත පැවැත්මක් නැහැ. රටක් විදියට ලෝකයක් විදියට අපිට අනාගත පැවැත්මක් නැහැ. මේ විදියට අපිට පරිසරය විනාශ කරමින් කටයුතු කරොත්. මොකද අපි දන්නවා අපිට ජීවත් වෙන්න පරිසරය අවශ්‍යයි. නමුත් පරිසරයට අපි අවශ්‍ය සාධකයක් නෙමෙයි. පරිසරයේ පැවැත්ම පවත්වාගෙන යන්න මිනිසා අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. නමුත් අපිට ජීවත් වෙන්න අපිට ජීවිතය පවත්වාගෙන යන්න පරිසරය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. එහෙමනම් අපි පළමුවෙන් බලන්න ඕනේ අපගේ ජීවන පැවැත්ම රටා පවත්වා ගන්න නම් අපේ අනාගත පරම්පරාවේ පැවැත්ම ස්ථාවර කරගන්න නම් අපි පරිසරය ගැන මීට වඩා හිතන්න ඕනේ. එහෙම හිතුවේ නැත්නම් අපිට අනාගතයක් නැහැ. ඇත්තම දැන් ඔබ කසල කළමනාකරණාංශයේ අධ්‍යක්ෂකවරයා මධ්‍යම පරිසර අධිකාරිය. එතන ලන්ච් ෂීට් සිලිසිලි බෑග් ඒ වගේම මේ ආහාර දවටන මේ රිජිෆෝම් ආහාර දාන රිජිෆෝම් පෙට්ටි මේ තහනමට අමතරව ඉදිරියේදී මොන වගේ ශේෂ්ත්‍ර කෙරෙහි අවධානයක් යොමු වෙන්නට පුළුවන්ද? ඇත්ත වශයෙන්ම මෙහෙමයි. දැන් ඇත්තම දැනට අපි මේ පොලිතින් සම්බන්ධව කතා කරනවා. ඊට අමතරව අපි ඊළඟ පියවර වෙන්න ඕනේ. මොකද මම අපද්‍රව්‍ය කළමනාකරණාංශයේ අධ්‍යක්ෂවරයා විදිහට අපිට තවත් ඉතා විශාල කාර්යභාරයක් පැවතිලා තියෙනවා. උපද්‍රවකාරී අපද්‍රව්‍ය පිළිබඳ කටයුතු කරන එක. මම හිතන්නේ මේ පැත්තනොත් අපි යම්කිසි ආකාරයක විශේෂම අපි ගන්නවා. උපද්‍රවකාරී අපද්‍රව්‍ය කියලා කියන්නේ අපි කතා කරන සාමාන්‍ය අපද්‍රව්‍ය වලට වඩා අපි කතා කරන කසලට වඩා මානව සෞඛ්‍යයටයි පරිසරයටයි ඉතා විශාල වශයෙන් බලපෑම් ඇති කරන දේවල්. විශේෂයෙන්ම රසායනික ද්‍රව්‍ය. අපි උදාහරණයක් විදිහට ගත්තොත් කම්පියුටර්ලින් පිට වෙන කම්පියුටර්වල තියෙන අපද්‍රව්‍ය. ඒ වගේම CF බල්බ්ස් වගේ වද තියෙන අපද්‍රව්‍ය. ඒ වගේම වෙනකුත් රසායනික අපද්‍රව්‍ය. කර්මාන්ත ශාලාවක වලින් පිට කරන අධික විසයිත අපජලය වගේ දේවල්. වායු වර්ග. ඒ පිළිබඳව අපිට විශේෂ අවධානය යොමු කිරීමට අත්‍යවශ්‍යම සිද්ධ වෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව අපි මෙවන විට කටයුතු කරමින් තමයි සිටින්නේ. එතකොට දැන් සිලිසිලි බෑග් මේ වගේ දේවල් තහනම් කරාට පස්සේ මෙතෙක්කල් සාමාන්‍ය ජනතාව මේවා භාවිතා කරා යම් යම් දේවල් සඳහා දැන් ඔවුන්ට ඒවා සඳහා මේ බෑග් භාවිත කරන්නට බැරි වෙනවා. හැබැයි දැන් ඔබ සඳහන් කරන ආකාරයටමත් ගොඩාක් බහුතර ප්‍රජාවක් ඒ වගේම බහුතර පිරිසක් දන්න ආකාරයටත් මේ වායෙන් ඇතිවුණු සෞඛ්‍ය ගැටලු මේ වායෙන් ඇතිවුණු ඩෙංගු වගේ ප්‍රශ්න මේ වගේ ඉතාම මේ පරිසරයට හානිකර දේවල් ඒවා වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා නම් ඒ වායේ ආර්ථික වාසිය වැඩි මේවා භාවිත කරනවාට වඩා. ඒතර මේ සඳහා හැබැයි අපි දැන් අලුත් විකල්ප ක්‍රම හොයන්නට අවශ්‍ය වෙනවා. අපි මේවා වෙනුවට මොනවද භාවිත කරන්න කියලා. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසු අපි සෝදානම් මේ විකල්ප ක්‍රම ගැන කතා කරන්නට අපි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසු ඔබ නැවතත් එක්වන්නේ හරය ගැඹුරු දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමගාද අප සමග කතාබහේ සිටින්නේ මධ්‍යම පරිසර අධිකාරියේ කසල කළමනාකරණාංශයේ අධ්‍යක්ෂ
අජිත් වීරසුන්දර මහතා අපි කතා කරමින් සිටින්නේ පොලිතීන් තහනම පිළිබඳව. දැන් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යභාරය නොවන්නට පුළුවන් යම් යම් විකල්ප ක්‍රම ගැන සොයාබැලීම, ඒවා පිළිබඳව කටයුතු කිරීම. හැබැයි විකල්පයක් නැතුව මෙවැනි තහනමක් සිදු කරාට පස්සේ සමහර විට පාරිභෝගිකයන් සහ ඒ වගේම නිෂ්පාදකයෝ මේවා භාවිතා කරපු පිරිස් අසරණ වෙන්න පුළුවන්. ඒ පිළිබඳව ඔබට මොන වගේ අදහසක්ද පළ කරන්න තිබෙන්නේ? ඇත්ත වශයෙන්ම මෙහෙමයි, විකල්ප ගැන අපි අනිවාර්යයෙන්ම කතා කළ යුතුයි. මොකද මෙතනදී ඇත්තෙන්ම විකල්ප ගැන වැඩි අවධානයක් යොමු නොකර අපි මේ තීරණට එන්නත් එක හේතුවක් තියෙනවා. මොකද මම ඉස්සලා ප්‍රකාශ කරා, අපි මේ කර්තේ මේ තීරණට එන්න ඉස්සලා අවුරුදු 10ක පමණ කාලයක් තිස්සේ නොයෙකුත් සංවාද, නොයෙකුත් සම්මන්ත්‍රණ, නොයෙකුත් සාකච්ඡා ඇති කරා. එහෙදී අපි දැකපු දෙයක් තමයි විශේෂයෙන්ම ඔය පරිසර හිතකහමී භාණ්ඩ නිෂ්පාදනය කරන, අපි හිතුව ගත්තොත් කඩදාසි බෑග්, ඒ වගේම මේ රෙදි බෑග් වගේ දේවල් නිෂ්පාදනය, හන බෑග් වගේ නිෂ්පාදනය කරන ආයතන සමග, ඒ වගේම පුද්ගලින් සමග ප්‍රජාව සමගම සාකච්ඡා කරා. එතනින්ද අපිට මතුවෙච්ච එකම ගැටලුව තමයි ඇත්ත වශයෙන්ම ඒ භාණ්ඩවලට යම්කිසි මිලක් තියෙනවා, යම්කිසි වැඩි මුලක් තියෙනවා, සාපේක්ෂව සංසන්දනාත්මක වැඩි මිලක් තියෙනවා. නමුත් අද සමාජයේ පාවිච්චි කරන ඔය ෂොපින් බෑග් එක, ලන්ච් ෂීට් එක කියන දේ මිල ඉතාම අඩු, නොමිලේ වගේ ලැබෙන දෙයක්. අපි දන්නවා අද සුපර් මාකට් වලින් වෙනත් ආයතන වලින් වෙළඳ සැල් වලින් නිකුත් කරන්නේ නිකම් ඇත්තන. අපි බඩු දැන් ගන්නකොට, බඩුවක් ගන්නකොට, බඩු කිහිපයක් ගන්නකොට එක බෑගයක් නෙමෙයි, බෑග් කිහිපයක් නොමිලේ ලබා දෙනවා. ඉතින් නොමිලේ ජනතාවට යම් දේවල් ලබා ගැනීම හැකියාව තියෙනකොට මිලකට තියෙන දෙයක් හොඳ දෙයක් වුණත් ගන්න ගැනීමට තියෙන ප්‍රවණතාවය අඩු වෙනවා. ඒක නිසා තමයි අපි විශේෂයෙන්ම ඒ දේවල් තහනමකට ලක් කරේ. ඇත්ත වශයෙන්ම දැන් හොඳ අවස්ථාවක් තියෙනවා ඒ වෙළඳ ප්‍රජාවට පරිසර හිතකාමී භාණ්ඩ නිෂ්පාදනය කරලා වෙළඳ පොලට ලබා දෙන්න. ඇත්තෙම අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් පවත්වනවා නොයෙකුත් ආයතන සමග. ඇත්ත වශයෙන්ම අද වෙළඳ පොලට එන්න බලාගෙන ඉන්නවා ඉතා විශාල ප්‍රමාණයක් ජනතාව. සමහරු සුවන් රැකියාව විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ඉදිරියට ආවයි ඉන්නවා. ඉතින් ඒ අවස්ථාව ගැන බලනකොට මං හිතන්නේ අපිට මාසකෙන් දෙකකින් මේ ගැටලු විසඳලා විකල්ප ඇත්ත වශයෙන්ම වෙළඳ පොලට ඒබි. අනිත් කාරණාව තමයි අපේ ලංකාව විසින ජනතාව ඉතාමත් බුද්ධිමත් ජනතාවක්. අපි දන්නවා විකල්ප ඉතා ශීඝ්‍රයෙන් ඉතා ඉක්මනට සොයා ගැනීම හැකියාවක් අපේ ජනතාවට තියෙනවා. අපි දැක්ක පසුගිය දවසේ මේ දිනවලත් සමහර වෙලාවට එක එක ආකාරයේ විකල්ප අන්තර්ජාලය ඔස්සේ අපි දකිනවා. කෙසෙල් කොළ වලින් අලුත් නිෂ්පාදන සිදු කරනවා මේ ආහාර උත්න්න. ඒ වගේ මම හිතන්නේ ඔබ කියන ආකාරයෙන්ම අපේ රටේ ජනතාව මේ සඳහා ඉතාමත්ම වේගෙන් මේ විකල්ප සොයා ගනීවි. ඒ වගේම දැන් ඔය පෙට් බෝතල්, මේ ප්ලාස්ටික් බෝතල් මේවා ඉස්සර තිබුණේ නැහැ ගොඩාක් වෙලාවට. මේ මම හිතන්නේ මා කුඩා කාලයේ පවා අපි දැකලා තිබෙන්නේ වීදුරු බෝතල් වල තමයි ගොඩක් වෙලාවට බීම පවා අලෙවි කරේ. පසුව තමයි මේ පෙට් බෝතල් ලංකාව හැමතැනම වේගයෙන් පැතිරලා ගිහිල්ලා මම හිතන්නේ මේ පරිසර හානියක් පවා මෙයින් සිදු වෙනවා. මේවා විසි කරලා දැමීම තුළ තන මධ්‍යම පරිසර අධිකාරියේ ලෙස දැන් ඔබලා මේ පිළිබඳ මොන වගේ අවධානයක්ද යොමු කරලා තිබෙන්නේ? අපි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි කතා කරන පෙට් බෝතල් සම්බන්ධ, ඒ වගේම යෝගට් කප් වගේ කප් සම්බන්ධ, අයිස්ක්‍රීම් කප්, යෝගට් කප් වගේ දේවල් සම්බන්ධව. ඇත්ත වශයෙන්ම මේ දේවලුත් පරිසරයට ආවට පස්සේ අපි ඉස්සරහ කතා කරපු විදිහටම මානව සෞඛ්‍යයට හා පරිසරයට බලපෑම් ඇති වෙනවා. ඉතින් මේ දේවල් අපි කල්පනාකරණය කරන්න ලෝකයේ පිළගත් විශේෂ ක්‍රමවේදයක් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා extended producer responsibility. විස්තීර්ණය වූ නිෂ්පාදකයාගේ, එහෙම නැත්නම් වෙළෙන්දාගේ, එහෙම නැත්නම් පාරිභෝගිකයාගේ වගකීම කියන සංකල්පය. ඉතින් මේ සංකල්පය හරහා අපිට පහසුවෙන්ම අපි කතා කරන පෙට් බෝතල්, ඒ වගේම යෝගට් කප් කළමනාකරණය කරන්න හැකියාව තියෙනවා. මෙහිදී ඇත්තටම විශේෂයෙන් වගකීම අනිවාර්යයෙන්ම යනවා නිෂ්පාදකයාට, වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට. ඉතින් ඒ තුන් දෙනාම යම්කිසි ආකාරයක වගකීමක් ගන්න ඕනේ, යම්කිසි මිලක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඒ හරහා මේ ක්‍රමවේදය අපිට සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව කතා නම් මම හිතන්නේ වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය මේ පිළිබඳව විස්තර කරන්න. දැන් එතකොට දැන් මේ නීතිය ක්‍රියාත්මක වුණාට පස්සේ මේ සිලිසිලි බෑග්, ඒ වගේම දැන් ලන්ච් ෂීට් සහ රිජි ෆෝම් ආහාර පෙට්ටි, මේ තහනම ක්‍රියාත්මක වීම තුළ මේවා කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන්නේ? මේ දැන් අපි කියමු මේක කඩකරත් යම්කිසි ආකාරයකට මේකට පියවරක් ගැනීම අවශ්‍ය වෙනවනේ. කවුද මේ පියවර ගන්නේ? ඇත්තටම මධ්‍යම පරිසර අධිකාරිය මිටස පොඩි තවත් එක කාරණාවක් මට කියන්න ඕනේ. විශේෂයෙන්ම පොලිතින් සහ ප්ලාස්ටික් විවෘත භූමියේ දහනය කිරීමත් අපි සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා තහනම් කරලා තියෙනවා. ඒකත් ඉතා විශාල වශයෙන් සෞඛ්‍යයට විශේෂයෙන් බලපෑම් ඇති කරනවා. පොලිතින් ප්ලාස්ටික් දහනය කිරීමේදී විවෘත භූමියේ විශේෂයෙන් අපි කතා කරන කාබන් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, ඒ වගේම ඩයොක්සින් ෆ්‍යුරාන් කියන්නේ ඉතා විෂ සහිත රසායනික ද්‍රව්‍ය
වායු විදිහට බාහිර පරිසරයට පිට වෙනවා. ඉතින් ඒ නිසා අපි ඍජු තීරණයක් කරන් තියෙනවා විවෘත භූමියේ පොලිතින් සහ ප්ලාස්ටික් දහනයක් තහනම් කරන්න. එතකොට කොහොමද ඒවා මේ බැහැර කරන්න අවශ්‍ය වෙන්නේ? දැන් ගොඩක් කලා නිවැසියොන්ට මේ නාගරික ජීවත් වෙන අයට මේවා මේ බැහැර කිරීම අවශ්‍ය වෙනවනේ. ඇත්තෙන් මෙහෙමද? ඇත්තෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මීට සමගාමීව ලංකාවේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය තවත් වැඩි දියුණු කරන්න. අපි දන්න ඔය අපි කතා කරන පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග, ඒ වගේම වීදුරු වර්ග, ওই ගොඩක් දේවල් අපිට කසල විදිහට එල්ට දාන දේවල් අපිට නැවත එකතු කරලා ප්‍රතිචක්‍රීකරණය කිරීම හරහා නැවත පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද ලංකාව ගත්තොත් අපි පොඩ්ඩක් පසුගාමී තත්වයක තමයි ඉන්නේ මේ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධව. ඉතින් ඔය දේවල් අපිට යම්කිසි ක්‍රමවේදයක් තුළ ප්‍රතිචක්‍රීකරණයට එකතු කරලා ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම හරහා මම හිතන්නේ සාර්ථකව ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න පුළුවන්. ඔබතුමා ඉස්සල්ලා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා නම් අවසාන තප්පර කිහිපේ. ඔව් තප්පර කිහිපේ. ඇත්තටම මධ්‍යම පරිසර අධිකාරියේ හොඳ ජාලයක් තියෙනවා ලංකාව පුරා ව්‍යාප්ත වෙච්ච. දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් කාර්යාලය තියෙනවා, පළාත් මට්ටමින් පළාත් කාර්යාලය තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සභා මට්ටමින් අපි නිලධාරීන් අපි අනුක්ත කරලා තියෙනවා. ඉතින් ඒ තියෙන ජාලය සාර්ථකව පාවිච්චි කරලා අපිට හැකියාව තියෙනවා දිවයින පුරාම දිවයිනම ආවරණය වෙන පරිදි පරීක්ෂා කිරීම කටයුතු කරලා වැරදි කරන අය අපි නීති හමුවට පමුණවන්න. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතිවන්ත වෙනවා මට මස්තව ලබා දීම සම්බන්ධයෙන්. අපි අද සාකච්ඡා කළේ මධ්‍යම පරිසර අධිකාරියේ කසල කළමනාකරණ අංශ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර මහතා සමග අද විස් 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි අලෙත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.